කෙනෙක් අතින් ආවේග නිසා හෝ තමන්ගේ ධර්මුණු පුරන් රැක ගන්න බැරි ආවේග නිසා කෙනෙක් අතින් යමක් වෙන්න නාන කාමර බාත්รูම් තියෙන පරිසරයක නෙමෙයිනේ අපි ඉන්නේ මහත්තයා අපි හරි ආදරේ මේ සතාට ආදරේ ඒක දැක්කම හරි ප්‍රියමනාපයි ආදරයක් ඇති වෙන ඕනම කෙනෙකුට ඒ නිසා මෙයාව රැක ගන්න බලන්න අය මේ පාර දිගටම පාර දිගට ඔලිය කියයි ඊට පස්සේ බස් එකක් ගත්තේ අලිවිඩි ගහලා ඊට පස්සේ දවල් ඉස්සරහලු බස් එක මීටර් 200කට වැඩි දුරක් ඊළඟට දරුවෝ කලබල වෙනවා ඇතික් නේන්නේ එළවගෙන මේ ඉන්න තප්පරෙත් අවදානම ඔයා හිතන මේ ඉන්න මෙතන ඉන්න තප්පරෙත් අපේ ජීවිතේ අවදානම අලි වෙඩි එකක් ගහලා නැත්තම් රතිණ කරලා දාලා යන සත්තු තමයි අපිට ඉන්නේ හැබැයි දැන් ඉන්න අත අලි වෙඩි ගැහුවොත් කා මෙහෙම ඉස්සරහට අලි වෙඩි පාගන ඇවිල්ලා අලි වෙඩි පාගන ඔව් ඊළඟට ගින්දර පෙන්නනවා ඒක ඉස්සරහට එනවා එතකොට ඒක හරි අවදානම් වැඩක් අලි හිටියට අපිට ප්‍රශ්නයක් නැහැ ඇත්තටම කියන්නේ මේ දරුණු වල ටික පොඩක් ඇක් කරගත්තා නේද අපි ආයේ එච්චරයි ඕනේ මං අදත් ආවා ඊයේ පෙරේදා සෑහෙන්න සමාජ මාධ්‍ය වල හැමතැනම ගියපු මේ දෙයක් අපි දැක්කා මේ ඇතෙක් ගමකට ඇවිල්ලා ගමක් විනාශ කරලා කුඹුරු ඔක්කොම නැති කරලා දාලා ඒ වගේම මේ පාර යන වාහනත් ඔක්කොටම එලවන්න ගත්තනේ ඒ වගේම තමයි මේ පාර යන මිනිස්සුන්ටත් මේවා කරලා දිනවා ඊයේත් ලොකු දෙයක් වෙලා දිනවා මෙතන ලොකු අනතුරක් වෙන්න ගිහිල්ලා බේරලා දිනවා ඉතින් මේ මාත් එක්ක අද ඉන්නවා ඒ වෙච්ච ප්‍රදේශයට ආසන්නව මේ කට්ටිය ඉතින් මේ පිටිස තමා නිරන්තරයෙන් මේ වනාලිත් එක්ක ගැටෙන කට්ටිය. හැබැයි ගැටුම් අවම කරගෙන තමයි මේලා උපරිමයට උත්සාහ කරන්නේ නේද? ඔව්. ඉතින් මේ එහෙම තමයි ඉතින් හැම කෙනෙක්ම කිසිම කෙනෙක් ආවි ආයුධ පාවිච්චි කරන්නවත් වසවිස දෙන්නවත් එහෙම නැහැ. හැම නිතරම අදාළ නිලධාරීන්. ඒ කියන්නේ වන සතුන් ආරක්ෂා කරගන්න ඉන්න නිලධාරීන්. අපි ආරක්ෂා කරන්න නෙවෙයිනේ. එයාලා ආරක්ෂා කරන්නේ. මේ නිසා අපි නිතරම කතා කරලා කියනවා. අපි මේ සියලු පොදුවේ ගත්තම සියලු අලි වන සතුන්ට ආදරෙයි. ඒක නිසා එයාලව රැක ගන්න. ඒ රැක ගන්න කියන්නේ මේ කෙනෙක් අතින් ආවේග නිසා හෝ තමන්ගේ ධර්මුණු පුරන් රැක ගන්න බැරි ආවේග නිසා කෙනෙක් අතින් යමක් වෙන්න පුළුවන්. අපේ ගමේන වෙන්න පුළුවන්. ඊළඟට මේ එක ගමකම ඉන්නවා කියන්න බැහැනේ. මේ ඉහළ ගම පුදුක්කුළම සුරුක්කුළම මේ ගම් සෑහෙන ගණනාවකම ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා යා එළිය කැවිදිනවනේ මේ කැමතනම. අපේ ගෙදර දැන් ඔන්න අද උදේ සිඹලාගස්සාවේ ඒ ගිහිල්ලා ඒ පැත්ත විනාශ කරලා. එතකොට මේ ඔහොම මෙහිම ගෙවල් වල කෙනෙක් මේ එලි පහලියට බහින්න පුළුවන්. මොකද මේ නාන කාමර බාත්รูම් තියෙන පරිසරයක නෙමෙයිනේ අපි ඉන්නේ. ඒ නිසා ඒ වෙලාවට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි හැමනිතරම කියන්නේ ඇත්තටම වනජීවි කාර්යාලයට ගිහිල්ලා කිව්වා මහත්තයා අපි හරි ආදරේ මේ සතාට ආදරේ ඒක දැක්කම හරි ප්‍රියමනාපයි ආදරයක් ඇති වෙන ඕනම කෙනෙකුට ඒ නිසා මෙයාව රැක ගන්න බලන්න උපරිම උත්සාහ කරන්න රැක ගන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න දැන් අද ඊයේ දවසේ අපේ දරුවන්ගේ පාසල් මේ සේවයට මේ බස් එක එන්න බෑ කිව්වා බැරි ඇයි විනාඩි 30කට විතර මේ ගැලි අය මේ පාර දිගටම පාර දිගට ඔලිය කියයි ඊට පස්සේ බස් එක ගත්තේ අලි වෙඩි ගහලා ඊට පස්සේ දවල් ඉස්සරහලු බස් එක මීටර් 200කට වැඩි දුරක් ඊළඟට දරුවෝ කලබල වෙනවා ඇතික් නේන්නේ එළවගෙන එතකොට දරුවෝ බහින්න යනවා බහින්න යන රිවර්ස් කරන බස් එකෙන් බහින්න ගියම මොකද වෙන්නේ එතෙන්දී අපිට ඒ දුකක් දරා ගන්න වෙනවා ඒ නිසා එයාලා කිව්වා අපිට එන්න බෑ විකල්පයක් සකස් කරගන්න කියලා ඊට පස්සේ දවල් අපි කෝල් ඇදලා කිව්වා දවල් බස් එක එනවා මේ ටයිම් එකට වනජීවී කෝල් ඇදලා ඒ කට්ටිය ඇවිල්ලා වෙඩි දෙයක් තියලා අලියා ඈත් කළා මෙතන ඊට පස්සේ මෙතන ඉඳලා ආයෙ මනුස්සයෝ ඩෙලෙව්වා අර තියෙන මඩ පාර ඔය තියෙන තාර පාදිකේ ඒක ඇහුවා ඒ කට්ටිය හිටියා එයාලා ගියා යන්නේ ආයෙ ආද උදිත් පටකට ඊට පස්සේ මේ මල්ලි තමා අනිත් එක කෙනෙක් මැරුවොත් වනජීවි නිලධාරී ඇවිල්ලා ඒක කරනවා. එයාලට කරන්න දෙයක් නැති බව මම දන්නවා. මට තේරෙනවා අපි කාටත් තේරෙනවා. නමුත් රාජ්‍ය මට්ටමින් විසඳුමක් ගත යුතු කාරණයක්. පුතා මේක ඒ කියන්නේ අපිට තියෙන වනජීවි කලාපයක් කියලා විශේෂ කලාපයක් මේ හොර උපදානේ. ඉතින් මේ ඒක අලුත් වැඩියා කරලා එක්කෝ ඒකට දාන්න ඕනේ. විශේෂිත සතුන්. දැන් ඒ කියන්නේ අලි වෙඩි එකක් ගහලා නැත්තම් රතිණ කරලා දාලා යන සත්තු තමයි අපිට ඉන්නේ. එහෙම නේද මල්ලි? ඔව්. සාමාන්‍ය ගත්තොත් අලි වෙඩි එකක් ගැහුවොත් රතිණ කරලා දැම්මොත් අලි ඈත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අපි එහෙම තමයි මේ කල් ජීවත් වෙන්නේ. ඔව් මෙච්චර කල්. ඔව් හැබැයි දැන් ඉන්න අත
අලිවිඩි ගැහුවා කා මෙහෙම අලිවිඩි පාගන ඇවිල්ලා අලිවිඩි පාගන ඔව් ඊළඟට ගින්දර පෙන්නන්න බෑ ඒක ඉස්සරහට එනවා එතකොට ඒක හරි අවදානම් වැඩක් ඊළඟට තමයි මේ සියලුම කොල්ලෝ අපේ කොල්ලෝනේ නේද ඒ දරුවෝ එකතු වෙලා කරන්නේ රටටම බත සපයන එක අපි එක්කෙනෙකුට ඔච්චර හාල් ප්‍රමාණයක් ඕනේ නෑනේ ජීවත් වීමේ මග වගේම මුළු රටටම බත සපයන එක තමයි කරන්නේ මෙයාලා වැඩියෙන් හාල් ගේ තියාගෙන ඉන්නේ නෑනේ කන්න බෑනේ ඊළඟ කන්න එනවා මෙහා ඒවා විකුණනවා මුළු පොදුවේ ගතම මුළු ලංකාවටම හාල් දෙන එක කරන්නේ ඉතින් එහෙම වෙලාවක රාජ්‍ය මට්ටමේ මේකට විසඳුමක් ගන්න එක තමයි ලොකු මොහොන් මේ පිළිතුර තියෙන්නේ එහෙම නැත්තම් අලි හිටියට අපිට ප්‍රශ්නයක් නැහැ ඇත්තටම කියන්නේ නැහැ මේ දරුණු වල ටික පොඩක් ඇක් කරගත්තම හැදියා අපි එච්චරයි ඕන සාමාන්‍යයෙන් අපි දැන් කාන්තාව වෙච්ච අපේ මහත්තුරු ගෙවල් වල නැහැ අපි දරුවොත් එක තනියම ඉන්නේ ඒ සෑම වෙලාවකම අලියෙක් ආවොත් පොඩ්ඩක් කෑ ගහලා එහෙම නැත්තම් රතිඤ්ඤ කරලා දැමම එයාලා ඇත් වෙලා යනවා ඒක දවල්ටත් එනවද දවල්ටත් එන වෙලාව හවස වෙනකොට එනවා හවස දුණ වෙනකොට බහිනවා සමහර දවස්වලට දෙන්නේ ගහ ගන්නවා නම් එයාලට කල වේලාවක් කොහෙත්ම නැහැ නේද පහුගිය දවස්වල අපි ඒක මැරෙන්නේ මේ ළඟ ගහ කියන්නේ නෑ නේද දවස් 3ක් විතර උදේ දවල් රැත් නැතුවම ගහ ගන්නවා එතකොට පාරවල් දිගට ගන්න ගහ ගන්න එතකොට ඒක අපිට ප්‍රශ්න නෑ ඒක බලන්න අපි තෘප්තියක් විඳිනවා බලලා සතේ බලන්න තියෙන එක හරිද මේක ඇත්ත කතාව මේ කියන්නේ බොරු නෙමෙයි ඒ කියන්නේ ඇත්තටම ආදිර දෙන්න ඕනේ හින්දා නේ මේ දරුවෝ මේක පුළුවන් දෙයක් කරන්න නෑ ගොඩක් කට්ටිය හිතන්නේ මේ ගොවිතැන් කරන මිනිස්සු වලියත් එක එන වෛරයි කියලා නෑ නෑ සත්‍ය කතාව නෑ අපි ආරක තමයි කියන්නේ මේ මේ අපි පොදු වේගත්තම මාත් කුඹුරු කරලා තියෙනවා මේ මල්ලිත් මෙතන කරලා තියෙනවා ආරයත් කරලා තියෙනවා හැම කෙනාම කුඹුරු කරලා තමයි ජීවත් වෙන්නේ මොකද මේක අපට ලැබිච්ච අවස්ථාවනේ මාස් කන්නේදී කුඹුරක් කරගන්න එක ඔයාලට මේ කරන්නේ නේද අපට අනිත් වෙලාවල් වැහි කන්නට වැසි නෑනේ ඒ නිසා ඒ තියෙන දේවත් රැක ගන්න රාජ්‍ය නිලධාරීන්ගෙන් රාජ්‍ය මට්ටමින් ඕනේ අවශ්‍යතාවය අලිවිඩි තුනයි නිලධාරීන්ට කරන්න බෑ කරන්න බෑ කියලා ඔයාලට තේරෙන්න ඕනේ එයාලට උඩින් නීතියක් දෙන්නේ නැතුව මේ මිනිස්සුත් අසරණයිනේ එයාලා ඉන්නේ මෙයාලා රැක ගන්න මම ඒකයි පෞද්ගලිකවම කතා කරලා කිව්ව ඔෆිස් එකට මම අර නැදුන් ගම් යාතාට ආදරේ මහත්තයා මම මේ යාතා දැක්කමත් ප්‍රියමනාපයි ආදරේ රටට ජාතික සම්පතක් හැබැයි මිනිහෙකුට හෝ අපි දැන් බස් එක පෙරළුවා කියන්නකෝ දරුවෝ කී දෙනෙක් අනතිකේ මොනවද තියෙන්නේ එච්චර ඒ කියන්නේ ස්කූල් බස් එක එච්චර පන්වල තිබ්බද එන්නවා මෙතුමා තමයි මේ අද ස්කූල් බස් එක ඇතාගෙන් බේරගෙන තියෙන්නේ කියන්නකෝ මේ මෙච්චර අලිවිඩි ටික අරන් ගිහිල්ලා මේ දාලා තමයි බස් එක මේ ගත්තේ අපි ගන්න යන්න අදත් මම හිතන්නේ විනාඩි 20 කට වඩා පරක්කු වුණා බස් එක මේ ස්කූල්ට යන්න හෙට ඉඳලා බස් එක එන්නලු පාර හෙට ඉඳලා බස් එක එන්නද කතාව ළමයි ඉන්නවා අසරණ වෙනවා ඒක මේ 80ක් විතර ස්කූල් බස් එක ඒ ප්‍රයිවට් එකද ප්‍රයිවට් එක ඉහළ හල්මින් ලෑවි ඉඳලා ඔව් අනුරාධපුරයට මෙයන අනුරාධපුරයට යනවා ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ අර වැඩි ලකුණු අරන් ඉහළ පාසල් වලට යන දරුවෝ සියලු දෙනා යන්නේ ඒ පාසලේ ඔව් හල්මින් ඉහළ හල්මිලාව කටු කැලියාව කසමඩුව නීතිය ගම නෑටිය ගම ඊළඟට ඒ සියලු ප්‍රදේශවල මේ තා පොතාන දක්වාම සියලු මේ අය යන්නේ ওই බස් එකේ දරුවෝ අනුරාධපුරයට යනකම් ඉතින් හිතන්නේ 80ක් විතර දරුවෝ යද්දී වැරදිලාවත් තල්ලු කර දරුවෝ කී දෙනෙක් ජීවිත අනුරේ ඒක ඊට අම්මලා තාත්තලා ඔක බලන් ඉන්නේ නෑ ඊළඟට වෙන්නේ නේද අපි කොච්චර අරිනවද කියන එක නෙවෙයි ඉස්සල්ලා තමන්ටට අලියටත් එහෙමයි අපිටත් එහෙමයි තමන්ට තමන්ගේ දැන් ළමයි 80ක් ඉන්න බස් එකේ කරුවාට පස්සේ ආය කතා කරලා වැඩක් නෑනේ ඔක්කොම අලි අයින් කරන්න කියලා අපි කියන්නේ සත්‍යෙම කියන්නේ එහෙම කියන්නේ අසාධාරණයි අපි එහෙම කතා කරොත් මේ නපුරු ඉන්නවා දැන් ඔන්න හිතන්නකෝ නිකන් පාතාල ටයිප් එකක් තමයි දෙන්නේ ඔව් වලිගේ කොටා කියයි ඊළඟට කියනවා කබරේ හරිද මේ පොත මෙන්න මේ පොතානේ අර පොත හොරපතානේ මෙන්න මේ පොතානේ ඉන්නේ මේ පොතානේ මේ පොතත් මේදී ඔව් මේක මේ හොරපතානේ නෑ නෑ මේ කී දෙනෙක් මේ මේ ඉන්නේ බොරු කියන්නේ අපි එක දවසක් රෑ දෙකටත් පාරේ හිටියා ලියාගෙනක් දානවා කියලා මල්ලි කනතර වැවි නතර කරගෙන හිටියා මේ වනජීවි මහතුරුයි පොලිසියනේ අලියයි ඊට පස්සේ අපිට රෑ ආරංචි වුණා එකට මෙහෙ පොතානේ මේ ඔච්චර මේක ලබාලගේ මේ මේ ළඟදි මෙහෙ කියලා ලබාල ගියා කි. ආ දැන් දවස් 3ක් නෑ ඉහළගම බාල ගිහින් තියෙනවා ඉතින් පොතාර කියලා හොරව පතන්නේ ඔක්කොම වානේ මෙහෙටනේ නෑ අපි කියන්නේ අර හිම හොඳේ ඔව් දැන් මේක දෙගොල්ලෝම ජීවත් වෙනවනේ එක්කෙනෙක් විතරක් නෑ හැබැයි අර විද්‍යාලි ටිකක් හිටියට ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ රතිඤ්ඤ කරලා දාලා ඇඩ් කරගන්න අපිට පුළුවන් එහෙම කරනවා අපි ඇත්තටම හැබැයි මේ අර දරුණු අය ටික අයින් කරලා දෙන්න කියනකොට රාජ්‍ය මට්ටමින් අපි ඇත්තටම කියන්නේ වන ජීවි නිලධාරීන්ට කියන්නේ එයාලට ගන්න තීරණයක් නෑ නේද එයාලට යම යම යන පැත්ත කතා කරනවා නෑල යනවනේ එහෙම නෙමෙයි. හෙට ඉඳලා ස්කූල් බස් එක ඇත්තටම ආවෙ නැත්නම් ඔය මිනිස්සු දරුවෝ අරන් ඉඳලා නැත්නම් හොරපතල පාරව වහනවා අපේට ඉඳලා.
බස් එකේට ආවෙ නැත්නම් නෑ නෑ ඒක කට්ටියක දුලයි කොහොමද ගෙනියන්නේ බයිසිකලෙ ගෙනියන්නේ වෙන්නේ බයිසිකල ගෙනියන්නේ පැත්තවල දැන් අනුරාධපුරේට දැන් අර ළමයි 3 දෙනෙක් ගෙදර ඉන්නකොට එක්කෙනෙක් මීන්තලේ ඔව් එක්කෙනෙක් සියඹලකට ඔය හතර මේ හතර පැරම ගිහින් ඊට හතරෙන් කොහොමද කරන්නේ අනුරාධපුරේ නේද ප්‍රශ්නේ තියෙනවා මේ ආර්ථිකයත් එක්ක අපිට ස්කූල් බස් එකකට භාගයයි නිගන්නේ ඔව් නේද ආ බස් ගාස්තුවෙන් භාගයක් බස් භාගයයි ගන්නෙ එතකොට අපිට ඇත්තටම දවසට කීයක් ඕනද කියලා බලන්නකො ළමයි 3 දෙනෙක් ඉස්කෝලේ යවන්න අපිට ඒ පහසුවක් නැති වෙනවා මේක නිසා මේක නිසා දැන් මේ කොච්චර කාලද මේ යත ඇවිල්ලා මෙහාට දැන් මාසයක් විතර මාසයක් කොපරි මේ කලින් ආවෙම නැද්ද මේක හිතන්නේ නැහැ අනේ සාමාන්‍යයෙන් මේ යත යන රූට් එකක් තියෙනවනේ මේ රූට් එකේ මේ ජීවිතේට දැක්කේ නැහැ මේ මේක අලුත් නැතිින් මේ අලුතෙන්ම ආපු එක මේට කලින් මෙහාට මේට ඇවිල්ලා මේ කලින් මෙහෙට ආවෙන අර දල පූට්ටුව නම් මනන් සෙට් එකේ හිටියා තනිදරේ හිටියා දෙකම රැක ගන්න ඕ ආරක්ෂා කරගන්න එපේ බලමු මේ අග්බු අග්බු ලොකෝ ලීගල් දෙන්න ගන්න